ඔබ දන්නවාද සුදු කබර හෙවත් විටිලායි ගෝය කියන්නේ මොකක්ද කියලා? සුදු කබර කියන්නේ හමේ ඇතිවන ලා පැහැති හෝ සුදු පැහැති පැල්ලම්. ඇයි මේක ඇති වෙන්නේ? ඇත්තටම මේක සිද්ධ වෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙන දෝෂයක් නිසා. මේක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. ඒ ඊට අමතරව සමාජයේ සමහර දුර්මත තියෙනවා. උදාහරණයක් වශයෙන් මියු කාපුවාම සුදු කබර ඉන්න පුළුවන්. ඇත්තටම ඒවා වැරදි. මේක ඔටෝ ඉමියුන් කන්ඩිෂන් එකක් නිසා සමහර වෙලාවට රෝගියාගේ වෙනත් ඔටෝ ඉමියුන් කන්ඩිෂන් සමගත් සම්බන්ධතාවයක් තිබිය හැකි. කොහොමද මේ තත්ත්වය අපිට පේන්න ගන්නේ? හමේ ඇති වෙන කිසිම කැසීමක් රිදීමක් නැති හෙමින් හෙමීට සුදු පාට වෙන තත්ත්වයක් වශයෙන් පෙන්වුම් කරනවා. කෙනෙක්ගේ මේක එක තැනකට විතරක් සීමා වෙලා තියෙන්නට පුළුවන්. උදාහරණයක් බෙල්ලි හෝ ඇඟේ එක ප්‍රදේක ශරීරයේ එක පැත්තක. ඊට අමතරව තවත් කෙනෙක් ඉන්න පුළුවන් තොල්වල, අත්වල, ඇඟිලිවල සමමිතිකව ව්‍යාප්ත වෙච්ච සුදු කබර තත්ත්වයක් එක්ක. ඉතින් මේවා ඔක්කොම එකම රෝගයේ තියෙන ස්පෙක්ට්‍රම් එකක්. ඔබ අහන්න පුළුවන් මේකට විශේෂ මේකට ප්‍රතිකාර තියෙනවද කියලා. ඔව් ප්‍රතිකාර තියෙනවා. ඉතින් අපි පළවෙනිම දේ තමයි මේ රෝගය හැදුනහම ගොඩාක් දෙනෙක් ගොඩක් මානසික අපහසුතාවයට ලක් වෙනවා. ගොඩාක් වෛද්‍යවරු හොයාගෙන එහෙම රට වටේ යන බවක් අපි දන්නවා. ඉතින් එක පළවෙනියටම ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා හමු වෙලා මේ තත්ත්වය පිළිබඳ පළවෙනියටම නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගැනීම වැදගත්. ඒහා සම්බන්ධයට හේතු වෙන කාරණා තියෙනවා නම් වෛද්‍යවරයා ඒහා අදාළ පරීක්ෂණ කටයුතු කරනවා. ඒ වගේම සුදු කබර හෝ විටිලිකව වගේ පෙනෙන වෙනත් හමේ රෝග තියෙන්නට පුළුවන්. ඒවත් නෙවෙයි කියන එක නිට්ටාවටම හරියටම දැනගන්නත් ඔබේ වෛද්‍යවරයා ඔබට උපකාර කරයි. එතකොට ඊට පස්සේ මොනවාද අපිට තියෙන ප්‍රතිකාර? අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් ගාන, ඒ කියන්නේ ආලේපන වර්ග, බොන ප්‍රතිකාර, බොන බෙහෙත්, ඊට අමතරව පරිබාහිරයෙන් කරන ලයිට් ට්‍රීට්මන්ට් වගේ ප්‍රතිකාරත් තියෙනවා. ඉතින් සමහර ගොඩක් ඇඟේ පොඩි ප්‍රදේශයක නම් තියෙන්නේ ආලේපන වල විතරක් පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඉතා වේගයෙන් පැතිරෙන තත්ත්වයක් නම් ඔබේ වෛද්‍යවරයා බොහෝ විට ඔබට මේ බෙහෙත් පෙති වර්ග ඔබට නිර්දේශ කරනවා. ඊට අමතරව අපි කියනවා ෆෝටෝ තෙරපි හෙවත් රෝහලක කුටීරයක් ඇතුළේ ඇති කරන ලයිට් ප්‍රතිකාර වගේම නිවසේදී ඉරාව්ව ආශ්‍රයෙන් කරන්නට පුළුවන් ප්‍රතිකාරත් ඔබට නිර්දේශ කරන්නට පුළුවන්. ඉතින් මේ සියලු ප්‍රතිකාර වලින් ඔබට බොහෝ මෙම ප්‍රතිකාර වලින් ඔබට බොහෝ ගුණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් එක දෙයක් පැහැදිලි කරන්නට කැමති. සමහර තත්ත්ව ඔබ ගොඩාක් ඇඟේ ඉතාමත් වැඩි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන සුදු කබර, එහෙමත් නැත්නම් කට වගේ තොල් ආශ්‍රිතව තියෙන හෝ ඇඟේ සමමිතිකව ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රභේදය ටිකක් ප්‍රතිකාර කරන්න වලට ප්‍රතිරෝධීතාවයක් දක්වන්නට පුළුවන්. නමුත් ඔබේ වෛද්‍යවරයාගෙන දෙන උපදෙස් පිළිපැද්දොත් ඔබට යම් කිසි සහනයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්.